18 අතරතුර ජනාධිපති කමිෂන් සභාවේ පිටු අංක 638 679 සටහන් වෙනවා. ඊවකට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අවධියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙච්ච පිළිකාකාරක ඖෂධයක් සඳහා වෙච්ච වංචාවක් සම්බන්ධව හරි ටිකට් වෙළඳ නාමයේ අතදේ මෙලරට ආනයනය කරන ඖෂධ රජයේ රෝහල් වලට බෙදා හැරලා වංචාවක් සිදු කළා තියෙනවා. 2015 2018 රජයේ ආයතනවල දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කමිෂන් සභාවේ පිටු අංක 638 679 සටහන් වෙනවා. ගෙනල්ලාද ඖෂධ සම්බන්ධව නිරීක්ෂණ වශයෙන් සටහන් වෙනවා. මුල් අවස්ථාවේ සහ පැතුරු අවස්ථාවේ පියුරු පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන්ට රජයේ රෝහල් වලින් 2004 වර්ෂයේ සිට 2016 මුල් අවධියේදී කිසිදු පැමිණිල්ලක් රහිත හරය වෙළඳ නාමය යටතේ ප්‍රාප්තිම ඖෂධ ලබා දී තිබුණාද 2016 පසුව මේ දක්වා හර්ටිරියට් නම් වෙළඳ නාමය තු නව ඖෂධ ප්‍රමාණයක් ලැබූ බව. එතකොට මෙන්න මේ හර්ටිටක් කියන ඖෂධය රුසියාවේ සමාගමක් විසින් නිෂ්පාදනය කරපු මේ ඖෂධය මෙරණට ගෙන්නනවා. ගෙන්නනකොට එම ඖෂධය සඳහා EMA ගයිඩ්ලයින් අනුමත ජාතික ඖෂධ නියාමනකාරී අධිකාරිය කරුණු කාරණාවත් අනුගමනය කරන්න අපෝසත් වී තිබෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ සඳහා රුසියාවේ කර්මාන්ත අමාත්‍යාංශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවසර ගන්න ඕන එක කර්මාන්ත අමාත්‍යාංශයෙන් ගත්ත අවසරයක් මත තමයි මේ බෙහෙත ලංකාවට එම පරීක්ෂණ අවධිය මුල් අවධිය රුසියාවේ පිළිකා රෝගින් 44 දෙනෙක් ඒගොල්ලෝ පරීක්ෂණයට භාජනය කරනවා. එම් 5 දෙනෙක් මිය යනවා. අන්න එහෙම මේ රටට ඔබින් ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතියද නොමැතිව මෙන්න මේ ගෙනාවු බෙහෙත නිසා බිලියන ගාණක් මේ රට අහිමි වෙලා රෝගීන්ගේ ජීවිත අනතුරට ලක් වෙලා තියෙනවා. නමුත් මේක නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අල්ලස් දූෂණ වංචා පෙර පසු කියලා නැතුව වහම විමර්ශනය කරන්න කියලා අපි මෙන්න මේ රාජ්‍ය ආයතන වලට කියා සිටිනවා.